ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි වේදිකාවේ ඉන්න මහාචාර්ය නන්දසිරි කිඹිහෙට්ටි මහතාගෙන් එවැගේම සිහින කියන කඳු නිර්මාණය කරලා අපේ කතාව ඔබේ කතාව මගේ කතාව ජාත්‍යන්තරයට ගෙනියපු රොස්ඩෑම් ජාත්‍යන්තර සිනමාවලදී ශ්‍රී ලාංකිකයෙකු හැටියට අභිමානවත්ව කීර්තියට පත් වෙච්ච इनपे पलवी दवस अदिकावत सुपृदीट अभी जगाट जगत मनुवर्ण सहोद अवसर ओम स्तुति जग इवेम मे वेदिकावत इन अदापिच दीप्ति वीर सूर्य कलाकर्मा अपे पक्षे कीर्तिमा इतिहास नायक आदरणीय कितुगढ़ अय्यगे मे वेदिका विन सरोजा पोलराज सहोदरी अतु मात्र दृष्टि के शिवलम फलात्पाल आयतन नियोजनीकरण फलात्पाल आयतन वाले मेवर मतिवार खंड नायक शिवल मादर सहोद मुनीर सहोद शिवम सहोद सहोद अंगिंग अवसर मगे इधर इन आदरणी अमिता दयापर सहोद सहोद उपहमद नागिंग अवसर मैं आप कौर मेतर इन्े इलाम मारत नाम दिन दिन नियम බාගෙට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙන පලාත්පාල මැතිවරණය ගැන කතා කරන්න. හැබැයි අපි කවුරුත් මෙතන ඉන්නේ දෙගිඩියාවකින්. මෙතන ඉන්න හැම කෙනෙක්ම සැකයකින් ඉන්නවා. ඒ සැකය තමයි මේ ඡන්දය තියයිද නැද්ද කියන එක. මේක අපි කාගෙත් හිතේ තියෙන දෙයක්. අපි කවුරුත් හිතන දෙයක්. මෙතෙක් කාලයක් කවදාකවත් මැතිවරණයකදී ජනතාවට මෙවැනි දෙගිඩියාවක් සැකයක් තිබුණ නැහැ. එකට හේතුව හැමදාම ඡන්දය තිබ්බේ ආණ්ඩුව කැමති වෙලාවට ආණ්ඩුවට ඕන ඡන්ද ආණ්ඩුව කැමති ඡන්දෙට ජනතාව කැමති නැහැ හැබැයි පළවෙනි වතාවට ලංකාවේ මැතිවරණයක් ඇවිල්ලා තියෙනවා ජනතාව කැමති ඡන්දෙට ආණ්ඩුව කැමති නැහැ එහෙම නේද ජනතාව ඡන්දෙට කැමති ආණ්ඩුව කැමති නැහැ ඇයි ඇයි මේ ජනතාව කැමති ආණ්ඩුව කැමති නැත්තේ ආණ්ඩුව ඡන්දෙට නෙමෙයි බය ඡන්ද පරදිනවටයි බය මොකද මේ ඡන්ද ප්‍රතිඵලය මාර්තු 10 වෙනිදා කියනකොට ඒ ප්‍රතිඵලයේ පළවෙනි ඡන්ද ප්‍රතිඵලය තමයි එක්සත් ජාතික පක්ෂයේ ලැබූ ඡන්ද සංඛ්‍යාව රනිල් වික්‍රමසිංහ කුජීතයි කියන එක ආයෙක දෙයක් නැහැ එයා දාගෙන ඉන්නේ අනුන් යටුන්නක් මෙරටේ ජනතාව තමුන්නාන්සල වැඩි දෙනෙක් මෙතන රැස්වලා ඉන්න වැඩි දෙනෙක් ගෝඨාභය රාජපක්ෂට ඔටුන්න පළඳුවා 69 ලක්ෂයක් मिथन जनता महदवाले महाबैंक जनाधिपति ඒ හොරාව ජනතා අධිකරණයට ගෙනල්ලා නඩු අහන කටයුත්ත තමයි මාර්තු 9 වෙනිදාට යැදිලා තියන්නේ කියන එක අපි අභිමානෙන් යුතුව කියන්න ඕන මෙයලයි අවසර ප්‍රාර්ථනා කරනවා මෙන්න සම්ප්‍රාප්ත වෙනවා අග්‍රස්ස භූමියට හෙට දවසේ ජාතිය දිනවන හෙට දවසේ ජාතියට ප්‍රාණය දෙන දනින්නට ජාතිය නගා සිටවන මියගේ ජාතියට පණ දෙන මියගේ දේශයට ජය වෙන जनता बस गातु वैडी करपु तेल मिल वैडी करना गैस मिल वैडी करना बेहत मिल वैडी करना जनता आव पारे पोलिंग वाले जापु आंडु ओकुल दानवा मात्र दिशा के जनता आव चंदे दुन्ना कंचन विजय से करते देंगे आ कंचन खलुर से कर लाइने मुकदे विदुली बड़ा बाला शक्ति आमदी कराने में करंटे का पनी कर एमिनिया तो माय लाइफ मिल वैडी कराने ये वैडी करा ये वाली करें कहाँ मत है? दें करंट का कपागन ने का जनता और बाहर दी लगी है। दें आधे इधर लगी है ना विदुली सेपरेट में अकांड बकिया ना।
හැබැයි විදුලි සැපයුම් අඛණ්ඩව ඒකක 90ට වැඩි අයට 100ට 256ක් වැඩි කරලා ඒ කියන්නේ කාටද වෙනදා විදුලිය වැඩිපුර පාවිච්චි කරන අයට වැඩියෙන් ගහන්නේ මේ පාර අඩුවෙන් පාවිච්චි කරන අයට වැඩියෙන් ගහන්නේ එතකොට මොකද වෙන්නේ? ඒකක 60යි 70යි 30යි විතර පාවිච්චි කරන අහිංසක මිනිස්සු ලයිට් තියාගෙන කරන්ට් එක තියාගෙන ඉටිපන්දම් පත්තු කරගන්න ඕන. කරන්ට් එක තියාගෙන ගිනි ගොඩක් ගහ ගන්න ඕන. ඔන්න දීලා තියෙන අකණ්ඩ සැපයුම. දැන් අකණ්ඩ සැපයුම දෙනවා කරන්ට් එක කපන්නේ ජනතාවටම දෙනවා කපා ගනියව කියලා. ඒකද වෙලා තියෙන්නේ. දැන් කපා ගන්න වෙන්නේ ජනතාව. ආණ්ඩුව ඇතුලේ තියෙන ඔය තුනෙන් දෙකේ බලය ජනතාව මහපාරට බස්සන දවස මහපාරේ අතුගාල දාන දවස තමයි මාර්තු 9 වෙනිදා එදාට තමයි මේ රණිලුයි පොහට්ටුවයි බය වෙලා ඉන්නේ. ඒකල ඡන්දෙට නෙමෙයි බය. ඡන්දෙ ප්‍රතිඵලයට බය. දැන් පරාජයේ නලල එළියල ඉවරයි. පරාජයේ නලල එළියවරයි රණිල්ගේ ගෝඨාභයගේ රාජපක්ෂලගේ ඒ වටේ ඉන්න හෙංජයියලගේ පරාජයේ නලල ලියලා ඉවරයි. බුද්ධාංශ වාර්තා ඒගොල්ලන්ට දීලා තියෙන වාර්තා සියලුම සමීක්ෂණ වාර්තා සියල්ල කියන්නේ මොකක්ද? ජනතාව දිනවන විසඳුම මාලිමාව ජනතාව පිළිගරගෙන අවසානයි ප්‍රතිඵලය 180ට වැඩි කියන පණිවිඩය දැන් දීලා තියෙන්නේ. ඉතින් බය වෙන්නේ කහන්න දෙයක්ද? ඉතින් බය වෙන්න ඕනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බය වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඒ බය වෙනුවෙන් තමයි මැතිවරණ නීති වෙනස් කරන්න හැදුවේ. මැතිවරණ කොමිසම බය කරන්න හැදුවේ. සල්ලි නැහැ කියලා ඇඬුවේ. අවසානයේ මොකද කරේ? අවසානයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමත් නවත්තන්න තැන්ට දෙනවා. ඒකෙන් ඉඳ අපි ඔබට එකක් අවධාරණය කරන්න ඕන. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය. ආණ්ඩුව දැන් යන්නේ හොඳින් හරි නරකින් හරි මේ ඡන්දේ නවත්තන පාරේ. දැන් නීත්‍යානුකූලව කරන්න තියෙන ඔක්කොම කටයුතු කරලා ඊළඟට බහින්නේ රනිල්ගේ මාමගේ ඒ පරණ ඉතිහාසයේ තියෙන තක්කඩි මජර සිස්ටම් එකට. ඔව් අපි කියන්නේ ලෑස්ති. රනිල්ටයි රාජපක්ෂලාටයි උඹලා ලෑස්ති වෙන්න ඒකට නම් මේ රටේ මහජනතාව ඉන්නේ අපේ පැත්තේ ජනතාවත් එක්ක එකතු වෙලා ජනතාවත් එක්ක එකතු වෙලා ඉතාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය දිනා ගැනීම වෙනුවෙන් අපි සටන් කරනවා. අපි සටන් කරනවා. අපි දන්නවා අපිට මේ රටේ ආර්ථිකය හදාගන්න අයිතියක් තියෙනවා. මේ රටේ ජනතාවගේ බඩගින්න නිවන අයිතියක් තියෙනවා. ඒ ආර්ථිකය හදන්න බඩගින්න නිවන්න අපේ රට තොපි ණය කරපු ණය ගෙවන්න ගෙවලා මේ රට ණයෙන් නිදහස් කරගන්න අපේ දරු පරම්පරාවගේ අධ්‍යාපනය හදන්න සෞඛ්‍ය සේවය හදන්න ප්‍රවාහනය හදන්න අපිට උවමනාවක් තියෙනවා. මෙතන මේ වේදිකාව ඉස්සරහට අවිලා ඉන්න මේ ආදරණීය අම්මලා තාත්තලා ඒ උවමනාව හිතේ දරාගෙන තමයි ගෝඨාභයට 69 ලක්ෂයක් දුන්නේ. එක රටක නීතියක් හදන්න ප්‍රජාතන්ත්‍රවාදී හදන්න හොරුන්ට දඬුවම් දෙන්න හොරකම නවත්තන්න සුදුසු මිනිසුන්ට සුදුසු ආකාරයට තනතුරු දෙන්න ඒකට තමයි බලය දුන්නේ. ජනතාව නිවැරදි දේ කළා තොපි වැරදි දේ කළා. ජනතාව නිවැරදි තීරණයක් ගත්තට තොපි ඒ ජනතාවගේ තීරණයට පයින් ගැහුවා. අපට ඒක නිසා ආර්ථිකේ බංකොලොත් කරලා බැංකු පොලි අනුපාත වැඩි කරලා රට ණය කරලා රට අඳුරේ තියලා රට කරවලේ තියලා තියන්නේ මේ දුෂ්ට දූෂිත පාලකයෝ. අපට මේ ආර්ථිකය හදන්න ඕන. හැබැයි මේ ආර්ථිකය හදන්න බෑ මේ දේශපාලනේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න නැතුව. මේ දේශපාලන සංස්කෘතිය ඉහේ ඉඳලා පය දක්වා තියෙන හොරකම නාස්තිය දූෂණය පාර්ලිමේන්තුවේ ඉඳලා ප්‍රාදේශීය සභාව වෙනකන් තියෙන එක. ඒ නිසා මේ නාස්තිය දූෂණය හොරකම නවත්තන්න නැතුව මේ රට හදන්න බෑ. හදන්නම බෑ. ඒක නිසා තමයි මේ රටේ ජනතාව පක්ෂ පැත්තකින් තියලා පාට පැත්තකින් තියලා ભેද පැත්තකින් තියලා අද සියලු දෙනාම මාලිමාවත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි මේ පාර මාලිමාවට බාර දෙන්නේ.
බාර දෙන්නේ කියලා. ඒ තිරාදිෂ්ඨාණයෙන් අපි දන්න හැමදැනම ඉන්නෝ. අපි දැන් කැන්වස් යනකොට අපිට කියන්නේ මොකද්ද? සහෝදර එන්න අවශ්‍ය නැහැ. අපි ඔයගොල්ලන්ට මේ බාර දෙනවා. රාජ්‍ය ආයතන වල මම දන්නවා බොහෝ දෙනා අපි ගියත් නොගියත් ත්‍රිවිධ හමුදා විඳලා හමුදා පොලිසිය වල සහෝදරුන් ඉඳලා හැමදෙනාම ලකලෑස්ති වෙලා ඉන්නේ තපල් ඡන්ද ප්‍රතිපලයෙන් පළවෙනි වෙඩි උණ්ඩේ තියන්න තපල් ඡන්ද ප්‍රතිපලය වැඩිම ඉහළම මැතිවරණ ඉතිහාසයේ ප්‍රබලම ජයග්‍රහණය ජාතික ජන බලවේගයට මාලිමාවට ලබා දෙන්න අපි දන්නවා ඒක. ඒකේ ඉන්න උගාක් දෙනෙක් අපිට කියනවා එන්න අවශ්‍යත් නැහැ සහෝදරයා. අපි ඒත් එනවා. අපි යන්නේ මොකටද? අපි යන්නේ අපි පාදේශීය සභාව නගර සභාව බාරගත්තට පස්සේ අපි මේ පාලනය කරන්නේ කොහොමද කියලා ඔබට කියා දෙන්න. මෙතෙක් මේ පාලකයෝ කියා නොදුන්නු ප්‍රාදේශීය සභාවේ සභාපතිල තියෙන බලතල මුදල් පාලන බලය ඊළඟට ඒකේ සේවාවන් පිළිබඳ ජනතාව දැනුවත් කරන්න. අපි ගමක් ගමක් ගාන ගයක් ගයක් ගාන යනවා. ගිහිල්ලා ප්‍රාදේශීය සභාව කියන්නේ මාතෘ සායනේ ඉඳලා දරුවෙක් කුසපිරිසිදාත් මොහොතේ ඉඳලා මරණයෙන් පස්සේ කනත් ආදාහනගාර දක්වා මහා ජනතාවට සියලුම සේවා සපයන ආයතන බව කියා දෙනවා. අපි ඒකට යනවා. අපි ඒ වෙනුවෙන් ගයක් ගයක් ගාන යනවා. ඔබ දන්නවා රාජ්‍ය සභාව නගර සභාව සීමා වෙලා තියෙන්නේ පාර අතුගා ගන්න කුණ්ඩි ගයින් කර ගන්න පාර හදා ගන්න ලයිට් එක දා ගන්න කනත් ආදාහනගාරේ බුක් කර ගන්න විතරයි. හැබැයි අපි දන්නවා ලෝක අධ්‍යක්ීම එක්ක වෙනත් රටවල අධ්‍යක්ීම එක්ක රාජ්‍ය සභාව නගර සභාව කියන්නේ හැම දෙයක් නෙමෙයි. මහා ජනතාවට වඩාත්ම සමීප ආයතනේ ජනතාවගේ හැම කටයුත්තකටම ළඟම ඉන්න මිත්‍රයා සමීපම පුජ්‍යලයා තමයි නාගරික මන්ත්‍රීවරයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සභාපතිවරයා වෙන්න ඕන වෙලා නැහැ ඒක. අපි දන්නවා මාතෘ සායනෙන් පටන් ගත්තම දිවාසොරකු මධ්‍යස්ථානය දේකේ ආයක පවත්කරගෙන යන්න ඕන වගකීම තියෙන ප්‍රාදේශීය සභාවට නගර සභාවට. ඒ විතරක් නෙමෙයි ළමයින්ගේ මොන්ටිසෝරිගේ පවත්කරගෙන යන්න ඕන ප්‍රාදේශීය සභාවට නගර සභාවට. මම නියෝජනය කරන මාතර මහනගර සභාවේ කෝටි 78ක් තියෙන ආදායම හැබැයි නගර සභාවේ සීමාවටම කොට්ටාස 14ටම තියෙන්නේ මොන්ටිසෝරි දෙකයි. ඒක නිසා හුඟක් අයට සිද්ධ වෙලා තියෙනවා ශල්ලි කෙවල තමන්ගේ ළමයින්ට මූලික අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන්න. ඒක තමයි අකුරස් ගත්තත් කොටබල ගත්තත් හැමතැනකම අධ්‍යක්ීම. ඊට පස්සේ ළමා ක්‍රීඩාංගණය ළමා පුස්තකාලය මහජන පුස්තකාලය කියවීම් ශාලාව ප්‍රජා ශාලාව ඩිස්පෙන්සරිය බෙහෙත් දෙන තැන මේ සියල්ල නඩත්තු ගන්න ඕන නගර සභාව ප්‍රාදේශීය සභාව. ඒ විතරක් නෙමෙයි පාරවල් ටික සුද්ධ පවිත්‍ර කරන එක කැලි කසල් ටික ඉවත් කරන එක මදුරු වදුරෙන් අයින් කරන එක ජීවිතේ ලස්සන කරන එක. අපි දන්නවා අද අපේ රටේ කසල වසංගතයක් වෙලා තියෙනවා. මිනිසුන්ට ලෙඩ රෝග බෝ කරනවා. අපට මදුරුවෙක් එක්ක නැගිටේ නැත්තොත් ගතියක් නැති ගන්නටපත් කළා තියෙනවා. මදුරුවයි අපි එකට සමාන වෙලා තියෙනවා. මදුරුවෙක් කෑපු නැති දවසට අපි කියනවා අයියෝ අද මදුරුත් නැහැ කියලා. ඒ කියන්නේ ඒ තරමට මදුරුව අපේ ජීවිතෙත් එක්ක ඉන්නවා. හැබැයි වෙන රටවල එහෙම නෙමෙයි. මදුරුවෙක් දකින්න බෝතලයක දාගෙන යන්නවත් උන. ඒ තරමට මදුරුව නැහැ. මේ රටේ මදුරුව බෝ කරපු ඉතිහාසයේ ඒ තරම්ම වසංගත හදලා තියෙනවා. ලෙඩ රෝග වලින් මිනිස්සු බේර ගන්න බෙහෙත් විතරක් නෙමෙයි. පරිසරය අවශ්‍යයි. පරිසරයේ සුරකිම අවශ්‍යයි. ගුණාත්මක ආහාර වේලක් අවශ්‍යයි. හොඳ සෞඛ්‍ය පද්ධතියක් අවශ්‍යයි. ඒක නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ කාර්යභාරය. ඒවා අපි කියා දෙන්න ඔබ හමුවට එනවා. ජනතාව අතරට යනවා. ජනතාවට ඒවා කියා දෙනවා. ඒ වගේම මේ වගේ තියෙන හොරකම නාස්ති දූෂණය නතර කරන්න ඕන. ඊවා ගිහිලා තියෙන්නේ හොරකම. සභාව දුප්පත් වෙනකොට සභාපති පොහොසත් වෙන සංස්කෘතියක් තියෙනවා. නැද්ද කියන්නකෝ? හැම ප්‍රාදේශීය සභාවක නගර සභාවක මොකද වෙලා තියෙන්නේ? සභාව දුප්පත් සභාපති පොහොසත්. එක ගයක් තිබුණා නම් ගෙවල් 3-4ක් තියෙනවා. එක වාහනයක් තිබුණා නම් වාහන 3-4ක් තියෙනවා. ඒක තමයි ඇත්ත. මේව නවත්තන්න ඕන. හැමදාම ජනතාව අපිට කිව්ව දේ මොකද්ද? අප විවේචනය කරන්නයි කිව්වෙත් ඔයගොල්ලෝ කටින් බතල හිටවනෝ වැඩ කරලා පෙන්නන්න කියලා. ඔව් අපි ලෑස්ති මාතර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන අපි දන්නවා මේ පාර මාලිමාවට ඉහළින්ම ජයග්‍රහණය කරලා දෙන්න ලෑස්තියි කියනවා. ඒකින්ද අපි ඔබට එක දෙයක් සාධික කරනවා. මේ අකුරස්සේ අපි පටන් ගත්තා මීට කලින් පළවෙනි වටය. ඒක තමයි ජාතික ජනබලවේගයේ ආසන සමුළු ආරම්භ කළේ ලංකා පුරාම පළවෙනි සමුළුව තිබ්බේ අකුරස්සෙන් හමපු ඒ දවන්ත මිනිස් ගඟ සුළඟ ගියා රට පුරාම යාපනයේ දක්වාම ගෙනිච්චා. අද අපි ආරම්භ කරන පළවෙනි උද්ඝෝෂණ ව්‍යාපාරය මේ මැතිවරණය දිනා ගැනීම උද්ඝෝෂණ
උද්ඝෝෂණය පළවෙනි උද්ඝෝෂණය අපි ආරම්භ කළා අකුරැස්සෙන් අපි කියනවා ඒ ආරම්භයේ වගේම මැතිවරණය අපි දිනා ගන්නවා විතරක් නෙමෙයි මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කරන්න අපි ලෑස්ති මැතිවරණ දිනා ගන්න වගේම මැතිවරණ ජයග්‍රහණය කරනවා මේ අකුරැස්සෙන් අපි ආරම්භ කළා දේ මහජන උද්ඝෝෂණය 18 19 20 21 ලංකාව පුරා හැම දිස්ත්‍රික්කයකම ඉතාම සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව අපි ඒ සාමකාමී අරගලය කරනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගන්න දැන් අපට අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනා ගැනීම අරගලය අපට සටනක් තියෙනවා මෙරට බේර ගන්න සටනක් තියෙනවා මෙරට දේශපාලන නිදහස දිනා ගන්න සටනක් තියෙනවා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගන්න සටනක් තියෙනවා වගේම ගමේ බලය අරගෙන රට හදන්න පළවෙනි වෙඩිමුරය පළවෙනි පියවර අපි තියනවා සහතික කරලා අපි ඔබට කියනවා මාර්තු 9 වෙනිදා මැතිවරණය අපි දිනා ගන්නවා මැතිවරණය අපි දිනා ගන්නවා ඒගොල්ලන්ට බය වෙන්න අයිතිය තියෙනවා ඒගොල්ලන්ට පැනලා දුවන්න අයිතිය තියෙනවා ඒ වගේම මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණයකට ගිහිල්ලා මේ තුනෙන් දෙකේ බලය උඹලට නැහැ කියලා ඔප්පු කරන්න ගෝඨාභය රාජපක්ෂ දුන්නොට උන්න ගලවලා තියන්නේ කියලා ඔප්පු කරන්න රාජපක්ෂලගේ දේශපාලනය අවසානයි කියලා ඔප්පු කරන්න මෙරට ජනතාවට අයිතියක් තියෙනවා ජනතාවේ අයිතිය අරන් තියෙන්නේ දැන් ඔබ අතට අරගත්තේ අයිතිය ඔබ ජීවත් වීම වෙනුවෙන් ගත්ත අයිතිය පහුගිය මැයි 9 වෙනිදා 2022 රාජපක්ෂයි රාජපක්ෂගේ කැබිනට් එකයි එළවලා ජූලි 9 වෙනිදා ගෝඨාභය එළවලා දිනාගත්තේ අයිතිය දැන් ලිඛිත ඔප්පු ගන්න ඕන ඒ අයිතිය ලිඛිත ඔප්පු ගන්න ඕන ඉලක්කමෙන් ඔප්පු ගන්න ඕන කඩපිලේ කෑ ගහලා ගොයිබිමේ කෑ ගහලා වැඩපොලේ කෑ ගහලා ගෙදර කුස්සියේ කෑ ගහලා පාන විරෝධය මැතිවරණ සිටියමෙන් ඉව මැතිවරණ සිටියමෙන් ඔප්පු කරන්න ඕන ඒ ඔප්පු කරන දිනය මාර්තු 9 වෙනිදා අපි ඒක දිනා ගන්නවා අපි ඒක දිනා ගන්නවා ඒකින්ද අපි කියනවා රජයේ නිලධාරීන් හැටියට මුද්‍රණාධිපති කමියට ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඔබලාට පඩිගෙවන්නේ මෙරටේ ජනතාව ඔබලාට පඩිගෙවන්නේ රනිල් වික්‍රමසිංහ ඔබලාට පඩිගෙවන්නේ බැසිල් රාජපක්ෂ එගින ඔබලාට පඩිගෙවන්නේ මෙරටේ ජනතාව ඒ ජනතාව ඉස්සරහා ඔබලාගේ හෘද සාක්ෂිය විවෘත කරන්න වෙනවා කවදා හරි විශ්‍රාම ගියපු දවසට ආතති කතා කියන්නේ නැපා ආතති කතා දැම්ම තියනෝ නම් අපට කියන්න ඔබේ ආතතියට උත්තර දෙන්න ආරක්ෂා කරන්න ඔබලව ආරක්ෂා කරන්න ඕනතරම් ජනතාව ඉන්නවා ඕනතරම් ජනතාව ඉන්නවා හරද සාක්ෂිලා නුව කටයුතු කරන්න මුද්‍රණාලයේ පත්තුමිය කැඳවලා තියනවා ජනාධිපති ළඟට මුදල් අමාත්‍යාංශයේ ලේකම් කැඳවලා තියනවා ජනාධිපති ළඟට හැබැයි ජනාධිපති කියන්නේ මේ රටේ ජනවරණක් ඇති මිනිහෙක් රනිල් වික්‍රමසිංහන්නේ ජනතාව පිළිගන්න මිනිහෙක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ගෝඨාභය පත් කරපු මිනිහෙක් හැබැයි ගෝඨාභය මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. ඒකින්ද සිරිවර්ධන මහත්තයා මුදල් අමාත්‍යාංශයේ ලේකම් අපි වාට කියනවා ඔයා රාජ්‍ය සේවකෙක් හැටියට මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත මිනිහෙක් හැටියට ඔයාට දැන් තියෙනවා තෝරා ගැනීම දෙකෙන් එකක්. එක්කෝ ඔයා තෝර ගන්න ඕන රනිල්ගේ පැත්ත, එහෙම නැත්නම් ඔයා තෝර ගන්න ඕන මේ රටේ ජනතාවගේ පැත්ත. ඒ වගේම තමයි රජයේ මුද්‍රණාධිපතිතුමියට කියනවා ඔබතුමිය තෝර ගන්න ඕන එක්කෝ ජනතාවගේ පැත්ත, එහෙම නැත්නම් රනිල්ගේ පැත්ත. රනිල්ගේ පැත්ත තෝරගත්තොත් ඔය දෙන්න විතරයි ඉන්නේ. සිරිවර්ධනටත් ඉන්නේ සිරිවර්ධන විතරයි. මුද්‍රණාධිපතිතුමියට ඉන්නේ තයා විතරයි. හැබැයි රනිල්ටවත් රනිල් නැහැ. ඒකින්ද අපි කියනවා රනිල්ගේ පැත්ත තෝරගන්න වෙනුවට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙ පුරාම ඉන්න ජනතාව අද බලාගෙන ඉන්නවා යුක්තියේ දිනය මාර්තු 9 වෙනිදා යුක්තිය ඉෂ්ට කරලා මේ මැතිවරණ පවත්වන හැටි. ඒක නිසා අපි කියනවා මැතිවරණ කොමිසමලත් වෛද්‍යයක් තියෙනවා මැතිවරණේ පවත්වන්න මැතිවරණයට අවශ්‍ය කරන මුදල් දෙන්න භාණ්ඩාගාරයට වෛද්‍යයක් තියෙනවා අද අපිට හුඟක් දෙනෙක් කතා කරලා කියනවා සහෝදරය අපි සල්ලි එකතු කරමුලු සහෝදරය අපි සල්ලි එකතු කරලා දෙන්නලු අපි සල්ලි එකතු කරලා දෙන්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න නෑ ඕන්නේ මේ රටේ ජනතාවට කරදර වෙන්න ඕන්නේ නිදහස් උත්සවයේ ටොයිලට් හදාගන්න පැය දෙකකට 1,42,00,000ක් ගියා රනිල් වික්‍රමසිංහට පැය දෙකක් තටමන් නැතුව ඉන්න බැරි වුණා මන් දන්නේ ගියාද කියලා ටොයිලට් එකට හරිද තටමන් නැතුව ඉන්න බැරි වුණා පැය දෙකක් රනිල් වික්‍රමසිංහට මේ රටේ බදු කරන ජනතාවගේ සල්ලි නිදහස් උත්සවයට ගියපු සල්ලි ගාන ඡන්දේ
චන්ද පත්‍රිකා වේදන් ගන්න කියපු ගාන ඒකෙින්ද දෙන්න ඕනේ නැහැ මේගොල්ලන්ට හොරකම් කරන උන්ට දෙන්න ඕනේ නැහැ හිටපු ජනාධිපතිවරුයි එයාලගේ බිරින්දෑවරුයි නඩත්තු ගන්න විතරක් මේ අවුරුද්දට වෙන් කළා කියනවා 9 කෝටි 22 ලක්ෂයක් දෙන්න ඕනේ නැහැ සල්ලි ඒකෙින්ද සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ චන්ද ප්‍රශ්නයක් සල්ලි ඕනනම් සල්ලි තියනවා මේ තියෙන්නේ චන්ද ප්‍රශ්නයක් මොකද රජයේ මුද්‍රණාලේ තව මුද්‍රණය කරනවා දේවල් තින්ත තියනවා කොළ ටික තියනවා සේවකයෝ වැඩ කරනවා මෙතන තියෙන්නේ සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ ඡන්ද ප්‍රශ්නයක් ඒගොල්ලෝ ඡන්දේ දිනනවා නම් ජගා කිව්වා වගේ ඒගොල්ලෝ කැමති එකක් දිනනවා නම් මේක ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ මාලිමාව දිනන හින්දා මාලිමාව දිනවන්න නැති වෙන්න ගහන ගුණ්ඩුව ඒක පරාජය කරනවා සහතික ලෙස අපි ඒක පරාජය කරනවා ඒක හින්දා පොඩ්ඩක් තව ඉන්න ඒක හින්දා ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරිය සැකයක් හිතාගන්න එපා දෙගිඩියාවක් තියාගන්න එපා අද ඔබ මේ භූමියෙන් යන්න ඕන මේ දජය ජාතික ජල බලවේගයේ දජය මාලිමාව ඔබේ සුරතර අරගෙන හැම ගමකටම ගිහිල්ලා මේක අපි මෙතන ඉන්න වේදිකාවින් අපි කීප දෙනාගේ ප්‍රශ්නයක් නෙමෙයි අපි හැමෝම එකතු වෙලා ගමක් ගමක් ගාන යමු ගයක් ගයක් ගාන යමු හැමෝටම කියමු මේ පාර මාලිමාවට මේ පාර මාලිමාවට මේ පාර මාලිමාවට අපි දිනනවා ජනතාව දිනනවා දිනන සටන ආරම්භනවා ඒ සටන මහපාරේ සටන ඒ සටන කතිරේ සටන ඒ පාර ජනතාවගේ සටන මාලිමාව දිනවමු සටන දිනවමු කියලා ඔබට ආරාධනා කරමින් ඔබ හැමදෙනාටම මේ සඳහා ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා යෝධ බල යෝධ හයිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි